SO2 SO3 ගත්තාම ඔක්සිකරණංගේ SO3 වල වැඩි නිසා ඒකේ තමයි ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන්නේ. ඊළඟට මේ දේ ගත්තාම Cl2O7 වල ධන 7යි මේකේ ධන 6. ඒවා හිතින් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තමයි ඉක්මනට කරන්න පුළුවන්. නැත්නම් ලියලි හදුවට අවුලක් නැහැ. වෙලා යනවනේ. Cl2O7 නිසා ඔක්සිකරණංගේ වැඩි. එතකොට ඒකේ තමයි ප්‍රබලතාව වැඩි. ඊළඟට SO2 වල ධන 4යි මේකේ ධන 3. එතකොට SO2 වල තමයි වැඩි. මේකේ N2O3 වල ධන 3යි මේකේ ධන 6. එතකොට SO3 වල තමයි වැඩි. මෙන්න ධන 5යි මෙන්නත් ධන 5යි. එතකොට මේ ඔක්සිකරණංග සමාන නම් විදුලිය දිනාගෙන බලන්න ඕනේ. නයිට්‍රන් තියෙන්නේ මේ ඉහළ අවස්ථාවේ. එතකොට ඒකේ විදුලිය මේ වැඩි වෙනවා අරියා චූටින්. එතකොට ඒ දෙක සංසන්දනය කරපුවාම N2O5 වල තමයි වැඩි වෙන්නේ. ඊළඟට NO2 CO2 බලපුවාම දෙකේම ඔක්සිකරණංග සමානයි. එතකොට මේ විදුලිය බලපුවාම නයිට්‍රජන්ගේ වැඩි. එතකොට NO2 වල තමයි වැඩි වෙන්නේ ආම්ලික ප්‍රබලතාව. මේ දෙකෙන් Cl2O7, මේකෙන් P2O5, මේකේ දෙකේම ධන 3 නිසා. ඊළඟට බලන්න ඕනේ ඒකේ නයිට්‍රජන් වල තමයි විදුලිය වැඩි. ඊළඟට මේ දෙක සැලකපුවාම කාබන් වල තමයි වැඩි වෙන්නේ. ඒ හින්දා CO2 වල තමයි ආම්ලික ප්‍රබලතාව වැඩි වෙන්නේ. ඊළඟ තරුවක් දාලා මේ පොයින්ට් එක ලියා ගන්න. ආම්ලික ඔක්සයිඩ් ජලයේ දිය වෙලා මේ ඒ ආම්ලික ඔක්සයිඩේ ඔක්සිකරණාංකයක් තියෙන මේ මූලද්‍රව්‍ය. එතකොට Na ඔක්සිකරණාංකෙම තමයි දිය වෙලා අදින අම්ලයටත් තියෙන්නේ. NO2 N2O4 කියන දෙක හැරෙන්න. CO2 වල ධන 4යි, H2CO3 වලත් කාබන් වල ධන 4යි, Cl2O3 වල එතකොට ඒකේ ධන 3යිනේ. බලන්න HClO2 වලත් එහෙමයි. Cl2O වල ඒත් එහෙමයි. Cl2O ජලයේ දිය වෙලා HClO හදන්නේ. මේ හැම එකේම මේ ඔක්සයිඩේ තියෙන ඔක්සිකරණාංකෙම තමයි අම්ලෙ තියෙන්නේ. P2O5 වලින් H3PO4, SO3 වලින් H2SO4 වල චෙක් කරන්න. මේ ඔක්සිකරණාංකෙ මේකයි. මම එයා ගන්න චෙක් මේ කරන්න යන්නේ. V2O5 ජලය H3VO4 මෙන්න දන තුනයි, මෙන්න දන තුනයි. P2O3 වලත් දන තුනයි, H3PO3 වලත් දන තුනයි. ඊට තරුවක් දා ලියන්න. තරුවක් දා ලියන්න. NO2 හා N2O4. NO2 හා N2O4. යන ආම්ලික ඔක්සයිඩ. යන ආම්ලික ඔක්සයිඩ. ජලයේ දියවි. ජලයේ දියවි. එම ඔක්සිකරණ අංකයම සහිත. එම ඔක්සිකරණ අංකයම සහිත. අම්ලයේ සෑදීම වෙනුවට. අම්ලයේ සෑදීම වෙනුවට. HNO3 හා HNO2 වල. HNO3 හා HNO2 වල. සමමෞලීය මිශ්‍රණයක් සාදයි. සමමෞලීය මිශ්‍රණයක් සාදයි. මෙය ද්විධාකරණයක් වේ. මේ ධන 4 තියෙන NO2 HNO3 වලදී ධන 5යි, HNO2 වලදී ධන 3යි. එතකොට ඔක්සිකරණයත් වෙලා NO2 ඔක්සිහරණයත් වෙලා මේ රියැක්ෂන් එක දාගන්න. ඊට පස්සේ මේ MCQ ටික කරන්න. කරන්න.
CL2O7 ජලයේ දියවිලා HClO3 හදනවලු නෑ HClO4 හදන්නේ මේ කාර්බනික ඔක්සයිඩ් එක තමයි 4 ඊළඟට කියනවා NO2 ඔක්සයිඩේ CO2 ඔක්සයිඩ් වඩා ආම්ලිකයි හරි විදුලි ත්‍රින්තාව ආම්ලික ප්‍රබලතාවයට බලපාන සාධකයක් වේ හරි හේතුත් මැච් වෙනවා එක N2O4 ජලයේ දියවීමෙන් එම ඔක්සිකරණ අංක ඇති ඔක්සයිඩ් සාදේ වැරදි HNO2 HNO3 මිශ්‍රණයක් හදන්නේ N2O4 ආම්ලිකයි හරි 4 N2O4 ද්විධාකරණය වෙනවා හරි N2O4 වලදී නයිට්‍රජන් ඔක්සිකරණ අංකයේ ධන 2යි වැරදි 3 NO2 ජලයේ දියවිලා HNO3 අම්ලයේ පමණක් සාදේ වැරදි HNO2 උත්දනවා NO2 ජලයේදී ද්විධාකරණයට ලක් වෙනවා හරි 4 ඊළඟට මාතෘකාව ලියා ගන්න බාෂ්ම සමග ආම්ලික ඔක්සයිඩ් ප්‍රතික්‍රියාව බාෂ්ම සමග ආම්ලික ඔක්සයිඩ් ප්‍රතික්‍රියාව යටතේ ලියන්න මෙහිදී පළමුව ආම්ලික ඔක්සයිඩ්ේ ජලයේ ද්‍රවණය කරලමින් සෑදෙන අම්ලය ලබාගනු ලැබේ ඉන්පසු එය භෂ්මය සමග ක්‍රියාකරවා ලවණය හා ජලය ලබා ගැනේ මෙන්න තියෙනවා P2O5 NaH එක ක්‍රියාව. එතකොට P2O5 ජලයත් එක්ක ක්‍රියා කරපුවම ලැබෙනවා අපිට H3PO4. එතකොට ඒ අම්ලය තමයි NaOH එක්ක රියැක්ට් කරලා මේක හම්බෙන්නේ. එතකොට අයන මාරු කරලා ලියන්නේ සෝඩියම් එක ෆොස්ෆේට් එක සෙට්ලා මෙන්න මේ සෝඩියම් ෆොස්ෆේට් හම්බුනා ඊට අමතරව ජලය හම්බෙනවා. මේකෙත් එහෙමයි Cl2O7 වලින් HClO4 හැදෙනවා. ඊට පස්සේ ඒ අම්ලය මේකත් එක්ක මේ ක්‍රියාව තමයි පළ වෙන්නේ. බේරියම් මේකත් එක්ක සෙට්ලා BaClO4 හැදෙනවා මේකෙත් HNO3 HNO2 තමයි හැදෙන්නේ ජලයේදී වුණාම එතකොට ඒක ආපහු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ෂන් එක තමයි බලන්න ඕනේ සෝඩියම් නයිට්‍රේට් මේ සෝඩියම් එක නයිට්‍රයිට් එකත් සෙට් වෙනවා ඊට අමතරව ජලය මේකත් ඒ වගේම N2O4 කියන්නේ NO2 වල ඩයිම එකනේ ඒකෙත් KNO3 KNO2 ලැබෙන්නේ ඊළඟට P2O3 වලදී ඒක H3PO3 තියෙන්නේ. එතකොට ඒකෙදි මේ හයිඩ්‍රජන් ගානේ ඔක්සිජන් ගානේ සමානයි. මේක ඔක්සි අම්ලයක්. එතකොට මේකේ පිට කරන්න පුළුවන් හයිඩ්‍රජන් තියෙන්නේ දෙකයි. තුනක් නැහැ. එතකොට HPO3 කියන මේ ඇනායනේ තමයි ඉතුරු වෙන්නේ. එතකොට ඒකත් එක්ක තමයි සෝඩියම් එක සෙට් වෙන්නේ HPO3 එක. එතකොට සෝඩියම් HPO3 කියලා තමයි මේ සෙට් වෙන්නේ. ඊළඟට CO2 එක H2CO3. එතකොට ඒක සෝඩියම් එක සෙට් නම් සෝඩියම් කාබනේට් තමයි ලැබෙන්නේ. ඊළඟට N2O3 NaOH එක HNO2 හැදෙන්නේ. එතකොට සෝඩියම් NO2 කැලලත් එක සෙට්ලා NaNO2 හැදෙන්නේ. Cl2O ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා HClO එක සෝඩියම් එක සෙට්ලා NaClO තමයි හැදෙන්නේ. මෙන්න මේ MCQ ටික කරන්න. MCQT කරන්න
පළවෙනිය කියනවා NaOH N2O3 ක්‍රියා කරලා NaNO2 හදනවා ජලයත් එක්ක හරි N2O3 භාෂ්මිකයි කියනවා හරි නෑ ඒක වැරදි ඒක ආම්ලිකයි තුන P2O4 KH එක ක්‍රියා කරලා K3PO4 හදන එක හරි අපි ඉගෙන ගත්තා P2O5 ජලයක ක්‍රියා කරලා H3PO3 හදනවා වැරදි H3PO4 හදන්නේ අයි අර මේ ඔක්සයිඩ් මූලද්‍රව්‍ය ඔක්සිකරණ අංකමනේ තියෙන්නේ ඊළඟට P2O3 ජලයත් එක්ක ක්‍රියා කරලා H3PO3 යන 3 භාෂ්මික අම්ලය හදනවා වැරදි ඊළඟට P2O3 NaOH ක්‍රියා කරලා මෙන්න මේක හදන්නේ හරි ඊළඟට මෙන්න මේක අර්ධ ලවණයක්ලු එක වැරදි මේකේ පිටකලක හයිඩ්‍රජන් පරමාණුක් තියෙනවා වැරදි ඊට පස්සේ තරුවක් දාලා ලියන්න ඔය අන්තිමකට අදාළව ස්පෙෂල් පොයින්ට් එක ලියන්න අර්ධ ලවණයක් යනු තවදුරටත් පිට කළ හැකි තවදුරටත් පිට කළ හැකි තවදුරටත් පිට කළ හැකි ඔක්සිජන්ට බැඳුණු හයිඩ්‍රජන් පවතින ප්‍රභේදයකි නමුත් මෙහි එවැන්නක් නැත ඔයාලට මම ස්ට්‍රක්චර් කලින් පෙන්නුවා ඊළඟට අපි කතා කරන්නේ භාෂ්මික ඔක්සයිඩ් ගැන ජලය තුළ ද්‍රවණය වෙලා භෂ්ම සාධන ප්‍රභේදයක් තමා භාෂ්මික ඔක්සයිඩ් කියන්නේ අම්ලත්වයේ ක්‍රියා කරලා ලවණ හා ජලයේ සාධන ප්‍රභේද භාෂ්මික ඔක්සයිඩ් වෙනවා මේ උදාහරණ දෙදා ගන්න සෝඩියම් ජලයේ එක ක්‍රියා කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා සෝඩියම් ඔක්සයිඩ් අම්ලත්වයේ ක්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය හදනවා ජලයේ ඊට අමතරව හදනවා ජලයේ දිය වෙලා බාෂ්ප සාධන වෙනවා තමයි භාෂ්මික ඔක්සයිඩ් කියලා කියන්නේ ඊට අමතරව අම්ලත් එක්ක ක්‍රියා කරලා ලවණය ජලයේ හදනවා මේ ටික දාගන්න S ගුණයේ බෙරිලියම් වල ඔක්සයිඩ් ඇරෙන්න ඉතිරි හැම මූල ද්‍රව්‍යෙම ඔක්සයිඩ් භාෂ්මිකයි ඊළඟට D ගුණයේ කතාව D ගුණයේ ධන 4 උභය ගුණී ඊට වෙන්න ආම්ලික ඊට වෙන්න භාෂ්මිකයි ඒ කතාව ක්‍රෝමියම් වල ධන 3 තමයි උභය ගුණී ඊට වෙන්න ආම්ලිකයි ඊට වෙන්න භාෂ්මිකයි දැන් ආපහු අර මේ ඩී ගණුවේ ඔක්සයිඩ් ආම්ලිකද භාෂ්මිකද මේ ඒ සම්බන්ධයෙන් මම කතා කරන්න යන්නේ මෙන්න මේවත් ලියා ගන්න මේකත් නේ අපිට උදාහරණයක් විදිහට තිබ්බේ මේක ලියා ගන්න මේක ලිව්වා මේක ලියා ගන්න මැග්නීසියම් ඔක්සයිඩ් ජලය මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මේවත් භාෂ්මික ඔක්සයිඩ් නේ ඒකනේ භාෂ්ම හදන්නේ මෙන්න මේකත් දාගන්න මැග්නීසියම් ඔක්සයිඩ් HCl මෙන්න මේ රියක්ෂන් එකත් දාගන්න මේ අපි කතා කළා